අද මම කතා කරන්නේ ඇල්කීන HBr ආකාරණය ගැන. එතකොට මෙතන මම කෝඩ් එකේ උදාහරණ දෙන්න තියෙනවා. මෙන්න මේ කියන CH4 ඇල්කීන එකට HBr ද්‍රවීය තත්ත්ව පාවිච්චි කරනකොට මෙන්න මේ කියන HBr ආකාරණය සිද්ධ වෙනවා. මම හිත වෙන පාදකින් කියලා තියෙනවා කාබන් පරමාණුකට H සහ අනිත් කාබන් පරමාණුකට Br. එතකොට මේක අපි යාන්ත්‍රණය කරනකොට මෙන්න මේක හොඳට බලන්න. ද්විත්ව බන්ධනය ඉලෙක්ට්‍රෝන ගන්නේ වැඩි තැන ඉඳලා අඩු තැනක තමයි පළවෙනි පහර දීම සිද්ධ වෙන්නේ. එතකොට මේ කියන කාබන් කාබන් පරමාණු දෙක අතර තියෙන ෆයි බන්ධනය හැදিলা HBr ද්‍රවීය අවස්ථාව කියන්නේ එක ප්ලස් එක තමයි එකතු වෙන්නේ. ඒ පහර දුම් විදිහට මේ HBr බන්ධනය කෝඩ්ස් Br බ්‍රෝමීන් කතර හැදিলা. එතකොට අවසානයේ හැදෙනවා මෙන්න මේ කියන CH3C+H2 කියන අය. මේකට අපි නම දෙනවා කාබෝකැටායන කියලා. කාබෝකැට අයනය. එතකොට මේ කාබෝකැටායන සහ බ්‍රෝමයිඩ් එක තමයි මාධ්‍ය ඉතුරු වෙන්නේ. ඉතින් මේ බ්‍රෝමීන් බ්‍රෝමයිඩ් අයන කියලා දැන් තියෙන්නේ ඒක මේ කාබෝකැටායන ධන පරමාණුවට ඉලෙක්ට්‍රෝන භාර දීම සිද්ධ කරනවා. එතකොට හඳුනගන්න මෙන්න මේ කියන හේලෝ හයිඩ්‍රෝකාබන් එක නැත්නම් බ්‍රෝම හයිඩ්‍රෝකාබන් එක. මෙන්න මේ විදිහට තමයි HBr ඇල්කීන එකට ආකාරය වෙන්නේ. මේක තමයි බේසික්ම තියරි. දැන් අපි විදුටට එක්ස්පෑන්ඩ් කරමු. මොකද අපිට ඕන වෙනවා මේවත් සමමිතික නැති. මෙන්න මේක වෙනුවට CH3 කාණ්ඩයක් වෙනන අවස්ථාවක් අපි සැරේ. එතකොට මෙතන प्रधान पद අර්ථයෙන් ඇතුල් වෙච්ච Br. එතකොට
මෙන්න මේ කියන කාර්බන් හැඩයනය ස්ථායි නිසා එයාගෙන් හැදෙන ඵලය තමයි ප්‍රධාන ඵලය වෙන්නේ. හැදෙන ඒකයි අතන ප්‍රධාන ඵලය විදිහට මේ ද්විතීක කාර්බන් හැඩයනය පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි HBr ආකාරණය කරන්නේ. මේ වගේ HBr එකක් දාගන්න ඕන නම් අපි මාපෝනික් ඔෆ් නී විදිහට අනුව අපි කියනවා මේකට මේ කියන දෙවිතත් භාවිත කරපුවම හරි කියලා. අපිට අවශ්‍ය නම් මෙන්න මේ කියන කාබන් ඇටයන් එක හරහා මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්න ඒකට පෙරොක්සයිඩ් මාධ්‍යයක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේකට කියනවා මාපෝනික් ඔෆ් නී විදිහට අනුව සිද්ධ වෙනවා කියලා. මේකට කියනවා ප්‍රතිමාපෝනික් ඔෆ් නී විදිහට අනුව සිද්ධ වෙනවා කියලා. එතකොට මේක අවස්ථා දෙකක්. එතකොට හරිම ලේසි මතක තියාගන්න ද්විත්ව බන්ධනයක් හරහා HBr ආකාරණය කරන්න යන්නේ ආකල්‍ය ප්‍රති මේ වගේ අසමිතික අවස්ථාවක් ආවොත් ප්‍රධාන ඵලය සහ සුළු ඵලය දෙකක් උදාහරණ ලැබෙනවා. ප්‍රධාන ඵලය වෙන්නේ හැම වෙලාවෙම කාබන මත ගණනක් අඩු වඩා ස්ථායි කාබන කැටයන හරහා සිදු වෙන ප්‍රතික්‍රියාව. එතකොට ඕනෑම අවස්ථාවක බලන්න මේ 6C කාබන පරමාණු දෙක මම ඉගෙන හදලා කරන්න මෙන්න මේ CC කාබන් පරමාණු දෙක අතරේ වල බලන්න HBr ආකාරයේදී කොයි අවස්ථාවකද වඩා ස්ථායි කාබන් කැටයනය හදන්නේ කියලා. ඒ වඩා ස්ථායි කාබන් කැටයනය මත තමයි දෙවන ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා දෙවන Pr සිද්ධ වෙලා වඩා ස්ථායි ප්‍රධාන ඵලය හදන්නේ. හරි. එතකොට මේක තමයි වුණේ L කියන HBr ආකාරය. අපි දැන් ඉඳන්ව මේ L කියන එකටම ब्रोमीन का स्थापित आदि किए एक ध्रुवों पर एक प्रतिक्रिया है भाई उनकी छुट्टक विनाश मैं बता के आपके आकार ने का अंदर होने बी आर टू मैंने मेरे को तब बोला हूँ सी सी एच एच मैं तुम तब जानना ब्रोमीन दिया එහෙම නැත්නම් අපිට දැනගන්න පුළුවන් Br2 CCl4 carbon tetrachloride මාධ්‍ය කියන ප්‍රමි. ඉතින් අපිට හම්බ වෙන ප්‍රතිඵලය අර විදිහටම H2 ඒ විදිහට වුණා. අමතර කොටසෙන් මෙයාට එකතු වෙලා ඉන්නවා bromine 2. හොඳද? එතකොට මෙන්න මේ කියන bromine 2 වෙන විදිහේ යාන්ත්‍රණය තමයි දැන් මම මේ පැහැදිලි කරන්නේ. ඉස්සෙල්ලාම වැදගත්ම ඕගොල්ලෝ මෙන්න මේ කියන ඇල්කීන් එක ඊට පස්සේ අදින්න මේ බ්‍රෝමීන් අණු පුතල් වෙන ආරම්භ අවස්ථාවේ මම නිල් පාටින් මනින්නා බොහෝම සමමිතික ඉලෙක්ට්‍රෝන වලක් තමයි මම යන්නේ තියෙන්නේ සමමිතික නමුත් ඔන්න මේ පහ ඉලෙක්ට්‍රෝන වලාවෙන් මේ ඉලෙක්ට්‍රෝන වලාව විකර්ෂණය කරන්න ගන්නවා ඉපස්සේ මේ බ්‍රෝමීන් එක මෙන්න මේ විදිහට ද්‍රවීකරණය වෙනවා ප්‍රේරණය වෙනවා මෙහෙම නම් මෙන්න මේ බ්‍රෝමීන් අපි ඩෙල්ටා දාන මේ බ්‍රෝමීන් ඩෙල්ටා ඉන්න කියලා ප්‍රේරිත ද්විද්‍රවයක් බවට පත් වෙනවා ඉතින් මන්නේ හින්දත් මේක මේ විදිහට डबल बॉन्ड सी एच एच में दिए ने वो किए ना प्रोमी दर में आ रहे था दाना में आ रहे था ये खाली ना आवास ना वाकी है फाइव बंद ने आते हैं ना इलेक्ट्रॉन का आते हैं ये प्रोमी दाना आई ने आते हैं ना इलेक्ट्रॉन का आते हैं और ना में किए ना फाइव बंद ने प्रोमी के बाहर देना में बंद ने में बी आर पॉजिटिव है H C H H මේක මෙහෙම දැහැදෙනවා මෙන්න මෙයාගේ විශේෂ අවස්ථාවක් සිද්ධ වෙනවා මේක තමයි නියාරෝපණයන්නේ බ්‍රෝමීන් වල මේක කියනවා බ්‍රෝමෝනියම් අයන කියලා බ්‍රෝමෝනියම් අයන එතකොට උදාහරණ සිලබස් එකේ මේ බ්‍රෝමෝනියම් අයන කියන එක තමයි එකම අවස්ථාවකට බ්‍රෝමෝනියම් අයන හඳුන්වලා දෙන්නේ.
මොකද ෆෝයිල් එකේ පාවිච්චින්නේ කාබන් කැටයම්. මේකේ බ්‍රෝමියම් අයනිය කියලා කියන්නේ ඇයි මේ බ්‍රෝමියම් මතට ධන ආරෝපණය වෙන නිසා. ඉතින් මේ දෙවෙනි පියවර මෙන්න මේ විදිහට ඉවර කරන්නේ. එච්චෙච් මෙයා මේ දෙදිනා ඔන්න දැන් අපි අමුතු බ්‍රෝමියම් අයනිය ධන ආරෝපණය සහ වියාරින්. එතකොට මේ බ්‍රෝමයිඩ් දැක්සනම මෙයා පහද දෙන්නේ මේ කාබන්. මේ පන්දරේ හැදෙනවා බ්‍රෝමීන් මත. දැන් හැදෙන අපිට ප්‍රතිපලයක් H C C H H H හැබැයි අන්තයෙන් ආකර්ණය වෙච්ච බ්‍රෝමීන් දෙක මේ විදිහට. එතකොට මේ බ්‍රෝමීන් ආකර්ණය කලින් H B ආකර්ණය වගේ මාකෝනික ඔෆෙන්ඩ් මාකෝනික ඔෆ් කියලා ක්‍රම දෙකක් නැහැ. කොහොම වුණත් ද්විත්වවර්ධනය කියන එක ඒ ද්විත්වවර්ධනය අතර කාබන් පරමාණු දෙකේ බ්‍රෝමීන් දෙකක් එකතු වෙන එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. කිසිදු වෙන වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේක හරිම ලේසියි වටේ තියාගන්න විභාගයට අරනවා මේක. එතෙන් එක මම ඔයාලට කියලා දෙන්නම්. මේ විදිහට තමයි සම්පූර්ණයෙන්ම මේ බ්‍රෝමෝනියම් අයනිය කියන්නේ. මේක මේ ප්‍රධාන හේතුව මෙන්න මේ නිර්ද්‍රවීය බ්‍රෝමීන් අණුව ද්‍රවීකරණය වීම. මෙයා ප්‍රේරණය දෙකම හේතුව මේ කාබන් කාබන් අතර තියෙන ෆයිල් ඉලෙක්ට්‍රෝන වල ෆයිල් ඉලෙක්ට්‍රෝන වලාවේ බ්‍රෝමින්ගේ සමමිතික නිල්පාට ඉලෙක්ට්‍රෝන වලාව විකර්ෂණය කරනවා. විකර්ෂණය කරන එක පහළට තල් වෙලා ගිහිල්ලා මේක ප්‍රේරණය වෙනවා. මේ පියර් ඉලෙක්ට්‍රෝන අඩු වෙන අවස්ථාවට මේ පියර් ඉලෙක්ට්‍රෝන වැඩි වෙන අවස්ථාවට තමයි මෙන්න මේ කියන ක්‍රියාවේ මේ විදිහට උනත් පස්සේ තමයි පළමු බන්ධන විච්ඡේදය සිද්ධ වෙන්නේ. හරි මේ වෙලාවට මම පැහැදිලි කරන්න යන්නේ මේ CH2CH2Cl එහෙම නැත්නම් මේ හේලෝ හයිඩ්‍රෝකාබන් එකෙන් අපි කොහොමද පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය මාධ්‍යය සහ ජලීය මත්ස්‍ය මාධ්‍යයකට සිද්ධ වෙන්නේ කියලා. මේක උදාහරණ ප්‍රතික්‍රියා දෙන එකිනෙකට වෙනස්. යාන්ත්‍රණය එකිනෙකට වෙනස්. හොඳට බැලුවොත් එහෙම පේනවා. මෙන්න මේ කියන පළවෙනි අවස්ථාවේ KOH පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් K+ OH ප්‍රොසෙස් විදිහට වෙනවා. ඒක තමයි මෙන්න මේ කියන ප්‍රතික්‍රියාවට බලපාන්නේ. දැන් මම මේක විදිහට විදිහට මෙන්න බලන්න. මෙන්න යාන්ත්‍රය. CCl බන්ධනය ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන විදිහට ප්‍රේරණය වෙනවා. හොඳද? ඊට පස්සේ මාධ්‍යක හයිඩ්‍රොක්සිල් අයන එක OH- පහළ දෙනවා මේ ඩෙල්ටා ධන කාබන්. CCl බන්ධනය Cl මතට කැරෙනවා. එතකොට මුදල හම් වෙනවා. ආදේශ වෙච්ච OH අයනය සහ ගැලවිලා ගිය ක්ලෝරයිඩ් අයනය. ඒ ක්ලෝරයිඩ් අයනය පොටෑසියම් ධන අයනයත් එක්ක වෙලා KCl ගන්නවා. එතකොට මේ පළවෙනි ප්‍රතික්‍රියාව පැහැදිලිව පේනවා බලන්න. ජලීය මාධ්‍යයකදී KOH මේකට පාවිච්චි කරනවා. Cl එක වෙනුවට OH කාණ්ඩයේ ආදේශ වෙනවා කියලා. පැහැදිලිද? දැන් මේ කියන ජලීය මාධ්‍යයේදී අර අපිට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් K+ OH- විදිහට නෙවුණා. ඒ OH- එක නියුක්ලියෝෆයිල් එක පහළ දෙන මේ ධන ආරෝපිත කාබන්ට ඒ මොහොතේ CCl බන්ධනය ටුවර්ඩ්ස් ක්ලෝරින් ක්ලෝරින් මොකද කරන්නේ? අපිට අවශ්‍ය ඇල්කොහොලයේ Cl ඍණ අයනය හම් වෙනවා. ඒ Cl ඍණ අයනය පොටෑසියම් ධන අයනයත් එක්ක එකතු වෙනවා KCl හදනවා. ඉතින් මුදල ඊළඟට කරන්නේ මේ ප්‍රතික්‍රියාවම ජලීය මාධ්‍යසාරීය මාධ්‍යකරණය සම්පූර්ණ යාන්ත්‍රණය වෙනස් ප්‍රතිපරිශය ඔබන් පේනවා ජලීය මාධ්‍යසාරීය මාධ්‍යයේ Cl එක මේක H එකක් එකයි වෙලා ද්විත්ව බන්ධනයක් හදලා තියෙනවා. එතකොට මේකේ වෙන්නේ HCl එක අපිමත් කරනවා. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ තියෙන අයනය සරලවම උදාහරණයක් රතු පැටියක් ඇඳලා පෙන්නන්න. CCl පැත්තට ඉලෙක්ට්‍රෝන දෙනවා. මෙයා දැල්ට ඍණ තත්ත්වයට පත් වෙනවා. මේ ක්‍රියාවලියම වෙනකොට මේ Cl කී කාලෙත් ඉලෙක්ට්‍රෝන මේ මැද තියෙන කාබන් පරමාණුවට ඇදෙනවා. ඔන්න ඔය වෙලාවේ මේ හයිඩ්‍රජන් පරමාණුව ස්ලයිට්ලි පොසිටිව් සුළු ධන ආරෝපණයක් දක්වනවා. ඒ ධන ආරෝපණය දක්වපු විකස හයිඩ්‍රොක්සිල් අයනය H2 පහළ දෙනවා. මෙතන මුලින්ම වෙන ප්‍රතික්‍රියාව. ඊට පස්සේ මේ CH බන්ධනය CC බන්ධනය මත කැඩෙනවා. දෙකට වෙන්නේ ඒක. තුන්වෙනි එක වෙන්නේ CCl ක්ලෝරින් මත කැඩෙනවා. අන්න මුලින්ම කාබන් ක්ලෝරින් පැත්තට ඉලෙක්ට්‍රෝන ක්ලෝරින් ඉලෙක්ට්‍රෝන අදිනවා. ඒක 3 වෙනි නිසා.
ඒ මොහොතේදී මේ කාබන් මේ හයිඩ්‍රජන් තුන්දෙනා අතර ඉඳලා CH3 කාණ්ඩයක් විදිහට මේ ක්ලෝරින් එක ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා මේ මේ කියන මට්ටමට මේ පද්ධතිය ආවට පස්සේ මේ හයිඩ්‍රජන් පරමාණු සුළු ධන ආරෝපණයක් දක්වනවා ඒ සුළු ධන ආරෝපණය හොඳටම ඇති මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් OH එකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා ඉතින් මේ හයිඩ්‍රොක්සිල් අයනයේ ඍණ අයනය පහර දෙනවා හයිඩ්‍රජන්ට මුලින්ම CH බන්ධනය CC බන්ධනය මතට කැඩෙනවා ඒ මොහොතේ CCl බන්ධනය CCl වලින් CL පැත්තට කැඩෙනවා මේක තමයි තුන්වෙනි යට වෙන්නේ එතකොට පියවර තුන මතනියකට මුලින්ම OH එකේ නිෂ්ඨ පහර දුන්නා CH බන්ධනය CC බන්ධනය මතට කැඩෙනවා CCl බන්ධනය CL මතට කැඩෙනවා 1 2 3 ප්‍රතිඵලය ද්විත්ව බන්ධනය කැඩෙනවා හොඳට බලන්න මේ ඇහැල කියන ක්‍රමය මේ හයිඩ්‍රජන් ඉන්නවා ඔන්න මෙයා නැහැ HOH ජලන මාදල තියෙනවා. පහදෙන්නේ ඊළඟට මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ මෙතෙන්ට ආවට පස්සේ අලුතෙන් දෘෂ්ට බලන යන හදලා තියෙනවා. මේ තියෙන්නේ. මෙතනින් හැදිච්ච අලුත් ෆයිබර් එක. හරිද? ඊළඟට CCl බන්ධනය නැහැ. ඒක කැඩෙනවා. ක්ලෝරයිඩ් අයන එකක් එනවා. ඉතින් මේ හයිඩ්‍රොක්සිල් අයන එකේ පොටෑසියම් ප්ලස් මේ ක්ලෝරයිඩ් අයන එකත් එක්ක තියලා මේ භෞතිකයේ Cl හදනවා. එතකොට මෙන්න මේ විදිහට පුළුවන් ජලීය මධ්‍යසාරයේ මාධ්‍යයක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හේල හයිඩ්‍රෝකාබනයක් එක්කනත් කල ද්විත්ව බන්ධනය හදාගන්න. එතකොට එකම සංයෝගයක උත්තරක වෙනවා. එකම ප්‍රතිකාරකයක. සංයෝගයක සමානයට ප්‍රතිකාරකයක සමාන වුණාම හැබැයි මාධ්‍ය වෙනස්. මෙතන ජලීය මාධ්‍ය තුළ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මෙතන ජලීය මධ්‍යසාරයේ මාධ්‍ය තුළ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේ ජලීය මාධ්‍ය තුළ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී හැදෙන්නේ ඇල්කොහොලයක්. CL එක විනුවට හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් ආදේශ කරනවා. ජලීය මධ්‍යසාරයේ මාධ්‍ය ඇති වෙන්නේ CL එක H එකත් එක්ක. මුදල බලනවා රතුපාටේ එක මාතෘකාවක් මෙන්න මේ CL මේ H එකත් එක්කයි ඉන්නේ. පැහැදිලි. ඒ දෙක වෙන වෙනම අයින් වෙලා CL එක KCl වලට යනවා. HOH ගන්න හදනවා. හැබැයි අවසානයේ ප්‍රතිත්ව බන්ධනයක් සහිතව කීනයක් ලබා ගන්නවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ කියන ක්‍රියාවලිය අනුව හේලෝ හයිඩ්‍රෝකාබනයක් ජලීය මාධ්‍යකදී KOH සමග ඇල්කොහොලයක් ලබා දෙනවාද? ජලීය මධ්‍යසාරයේ මාධ්‍යකදී ඒ හේල හයිඩ්‍රෝකාබනයම අපිට ලබා දෙනවා ද්විත්ව බන්ධනයක් නැත්නම් ඇල්කීනයක්. ස්තුතියි.